ඉතින් කොහොමද මගේ යාළුවනේ ලාංකීය ජන සමාජයක ආර්ථික පුනරුදයක් සොයා යාත්‍රා කරන අද දවසේ මා සොයා යාත්‍රා කිරීමට තීරණ කළේ කවදාවත් ඉල්ලුම අඩු වෙන්නේ නැති කුළුබඩු බිස්නස් ගැන කතා කරන්න. ඉතින් මගේ උපකපිතාන් YouTube චැනලේ subscribe කරලා නැත්නම් දැන්ම මගේ උපකපිතාන් YouTube චැනලේ subscribe කරන්න. බෙල් අයිකන් එක නාද කරන්න. ඉතින් දැන් අපි අපේ වීඩියෝ එකට යමු. කුළුබඩු බිස්නස් එක කියන්නේ ස්ථාවර බිස්නස් එකක්. මොකද තියෙන ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැහැ. තරඟකාරීත්වය වගේම වැඩි වශයෙන් ලාභ ලබා ගන්න පුළුවන් මේ බිස්නස් එකෙන්. ඒ වගේම අපිට නිවසේ සිටම මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. කුළුබඩු බිස්නස් එකක් පටන් ගන්න නම් පිරිසිදු ස්ථානයක් තියෙන්න අත්‍යවශ්‍යයි. කුළුබඩු කියන්නේ ආහාර ද්‍රව්‍යයක් නිසා පිරිසිදුකම ගැන අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි මේ කුළුබඩු බිස්නස් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය කරුණක්. තව දෙයක් අපි අනිවාර්යයෙන්ම අපේ බිස්නස් එක නමින් බැංකු ගිණුමක් ආරම්භ කිරීම කළ යුතු වෙනවා. ඒ බැංකු ගිණුම හරහා අපි ගනුදෙනු කිරීම සිදු කිරීම මගින් අපට ව්‍යාපාරය සඳහා ලෝන් එකක් ලබා ගැනීමේදී ඉතා පහසුයි. තව දෙයක් යහළුවනේ අපි අපේ ව්‍යාපාරයේ නමින් කුළුබඩු විකිණීම සඳහා බිල් පොතක් පවත්වාගෙන යාම ඉතා හොඳ දෙයක්. වියලි මිරිස් කරල් ගම්බිරිස් සැට කහවැනි කුළුබඩු අපි තුග වශයෙන් අරගෙන ඒවා හොඳින් වියලා කුඩු කිරීම මගින් අපිට අපේ ලාභය වැඩි කරගන්න පුළුවන්. කුඩු කරන ලද කුළුබඩු අරගෙන පැකට් කර විකුණන්නට වඩා කුළුබඩු අමුද්‍රව්‍ය වශයෙන් අරගෙන ඒවා කුඩු කර අපේ ව්‍යාපාරයේ සිදු කිරීම මගින් අපිට අපේ ලාභය වැඩි කිරීම කරගන්න පුළුවන්. ඇසුරුම් හා ලේබල් කිරීමේදී ඇසුරුම් කිරීමට පොලිතීන් පැකට් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපේ ව්‍යාපාරයේ නම යොදා අලංකාරවත් ලේබලයක් එක් කිරීමෙන් අපිට වැඩි වාසියක් ව්‍යාපාරයේදී හම්බ වෙනවා. තව දෙයක් යාළුවනේ අපිට වැඩි ප්‍රාග්ධනයක් යොදවන්න පුළුවන් නම් ටවුන් එකේ කඩයක් අරගෙන අපේ කුළුබඩු අමුද්‍රව්‍ය කඩයක් දාලා අපිට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. එතකොට යාළුවනේ අපිට වැඩි පාරිභෝගිකයන් පිරිසක් එකතු වෙනවා වගේම අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය බඩු තෝරා බේරාගෙන මිල ගණන් කතා කරගෙන ගන්න පුළුවන්. අපිට ඉන්න පාරිභෝගිකයන් පිරිස වැඩි වෙනකොට අපේ ව්‍යාපාරේ නම ප්‍රසිද්ධ වෙනකොට අපිට කුළුබඩු ව්‍යාපාරයේ තොග වශයෙන් අපිට කුළුබඩු විකිණීමට අපේ ව්‍යාපාරය පුළුල් කරන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. කාලයත් එක්ක අපේ කුළුබඩු ව්‍යාපාරය දියුණු වෙනකොට අපිට පුළුවන් අපේ කුළුබඩු ඩෙලිවරි කරන්න. අපේ නගරයේ තියෙන පොඩි පොඩි කඩවල් වලට අපේ නමින් කුළුබඩු බෙදා හරින්න. අපි දන්නම නැතුව අපිට අපේ කුළුබඩු ව්‍යාපාරයට පොඩි ඒජන්සියක් පටන් ගන්න පුළුවන්. අපිට පුළුවන් නම් යහළුවනේ අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය කුළුබඩු 3-5 එම ස්ථානයේදීම අපිට නිෂ්පාදනය කර විකුණන්න පුළුවන් නම් අපේ පාරිභෝගිකයන්ට ඒක අලුත් අත්දැකීමක් වෙයි. එමගින් අපිට වැඩි පාරිභෝගිකයන් පිරිසක් අපේ සේවා ස්ථානයට අපේ ව්‍යාපාරයට වැඩි කරගන්න පුළුවන්. බලන්න යාළුවනේ මේ කුළුබඩු කඩේ තියෙන පිළිවෙල පිරිසුදුකම ගැන. එන පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය කුළුබඩු තෝරා බේරාගෙන මිලදී ගන්න හැකියාව තියෙනවා. අපේ කුළුබඩු ව්‍යාපාරයක් මේ වගේම පිරිසිදුව පිළිවෙලට තියෙනවා නම් අපේ ව්‍යාපාරය කවදාවත් වැටෙන්නේ නැහැ. ඉතින් මගේ යාළුවනේ අපි කුඩා ප්‍රමාණයෙන් හෝ මේ වගේ කුළුබඩු ව්‍යාපාරයක් පටන්ගෙන අපේ ආර්ථික මට්ටම අපි දියුණු කරගමු. අපි හොඳ ව්‍යවසායකයෙක් වෙමු. අපේ රටට අපේ අනාගතයට අපි හොඳ ආර්ථික මට්ටමක් හදලා දෙමු. එමගින් අපේ රට තවත් තවත් ඉදිරියට දියුණු වෙනවා නොඅනුමානයි. ඉතින් යහළුවනේ අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමුමු. දැන්ම මගේ උපකපිතාන් YouTube චැනලේ subscribe කරලා නැත්නම් මගේ උපකපිතාන් YouTube චැනලේ subscribe කරන්න. බෙල් අයිකනේ නාද කරන්න.